දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි. ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි. මාමයිට් වල ඇති විටමින් B9 සමග නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු. මගේ දැනුවත් වීම සහ ඒ සියලු දේ ගැන තමයි හැවෙදි මම කතා කර ඇත්තටම සතුටු වෙනවා. විශේෂයෙන්ම මම දැනගෙන ඉන්නේ මට ආපු දුරකතන හැමතුන් ටික ඒ සියලු දේවල් හරියට වැටලා තිබුණා. ඒ නිසා තාත්තට දුරකතන හැමතුන් ඇවිල්ලා තියෙන්නේ කාගෙන්ද කියන එකත් උසාවිය හොයාගෙන තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ප්‍රශ්නේදී අර කතාවක් තියෙනවා ලෙඩානවා බඩ සුද්ධයි කියලා මට ගහන්න ඕන මල් ටික ඔක්කොම අවශ්‍ය මිසු ගැහුවට අද ඇත්තටම මේ සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. කවුද පියා අපේ අක්කට කතා කරලා දැන්ද මට කතා කරාද කොහොමද මේ සිදුවීම වුණේ මගේ දීපු සාක්ෂිය සමානව ඒ සියලු දේ අද ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සමගම කතාවට වෙන්නේ දැන් අද දින ඔබතුමාගේ හරස් ප්‍රශ්න විසීමේදී ජනාධිපති නීතිඥවරයා කාදෙල් හිපානන්න නියෝජනය කරපු ජනාධිපති නීතිඥවරයා ඔබතුමාගෙන් ප්‍රශ්නයක් යොමු කළා. මේ පාස්කු ප්‍රහාරයේ දවසේ ඔබතුමාගේ ඥාති පුත්‍රයෙක් සෙන් ජෝසප් විද්‍යාලයේ තිබ්බ ප්‍රැක්ටිස් එකට සහභාගී වෙලා නැහැ. ඔවුන් ඊට පස්සේ කොච්චිකඩේ දේවස්ථානට යන්න ඉඳලා තියෙනවා. මොකද්ද මේ ගැටලුව? කොහොමත් මම කියන්නේ කණ්ඩායම ගිහිල්ලත් නෑ. මම හිතනවා මේ වගේ පහත් මාධ්‍ය කරණය ගැන මම ගොඩක් අනගාට වෙනවා. දැන් මේක තමයි උස්සන්නේ කියන නාලිකාවක් යා ෆෝන් නම්බර පෙන්නන්නත් පුළුවන් මෙතන. එයාට මේක මාර ලොකු ආතල් එකක් වෙනවා. ඔබතුමා ඒකේ නාලිකාවට කරනවා කියලා මම දන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් මට කියන්න පුළුවන් උඩ දෙවි කෙනෙක් ඉන්නවා. ඔය ගහන ගේම් ගහන ඔක්කොම මිනිසුන්ට මේ යථාර්ථයේ ස්වභාව ධර්මයේ වට පනිෂ්මන්ට් එක දෙයි. කතෝලික පල්ලියේ නායකයෝද එහෙම නැත්නම් කතෝලිකයෝද එහෙම නැත්නම් කතෝලික නොවන මේ මිනිස්සු ભેද කරන්න උත්සාහ කරන කට්ටිය නීතිඥවරුද ඒ සියලු දේ උඩින් දෙවි කෙනෙක් බලාගන්න නිසා මගේ තියෙන හෘද සාක්ෂියක් එක්ක අවංක වීම ඒ අවංක වීම මම කරනවා මට මා විශ්වාස කරන ශාල ජනතාවක් කියන කතෝලිකයෝත් ඉන්න විශාල ප්‍රමාණයක් සර් මම මේ අස්සාවේ විශ්වාස කරන්නේ නොයෙකුත් තමන්ගේ වාසි ප්‍රයෝජනවල මිනිස්සු නිර්මාණය කරනවා මිනිසුන්ව විනාශ කරන්න උත්සාහ කරන කණ්ඩායමක මට ගනුදෙනුවක් නෑ. මගේ ගනුදෙනු දෙන උඩින් දී. මට ඔබතුමාට ඒකට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. මම ඒක මම එතනින් උත්තර දීලා තියෙනවා. ඒ වගේම ඒක සම්බන්ධයෙන් පාසලක් තියෙනවා. දෙමව්පියෝ ඉන්නවා. ඒක මාව විශ්වාස කරන උදාරණ කණ්ඩායමක් ඉන්නවා. මම ගොඩක් අනගාටු වෙනවා. අද කවුරු හරි නියෝජනය කරන්න ආවම කියන එක පුංචි දරුවෙක්ගේ දියක් සම්බන්ධයෙන් කතා කිරීමක් සම්බන්ධයෙන් නෙමෙයි පහත් අත්තර වැඩීම සම්බන්ධයෙන් මාධ්‍යකරණයේ මම හිතනවා රටේ ඉස්සරහට මේ ඔබතුමාලා ගියනේ 20ත් එක්ක මේ රටත් මේ රටේ ජනතාවටත් දෙයියන්ගෙන් පිටයි කියන එක තමයි වරකන්නේ. මේකත් ඒකේ හොටසක් කියලා පේන්න තියෙන මේ මාධ්‍ය ඇසරණ විදිහත් එක්ක මගේ ප්‍රශ්න ඉවරයි ඔබතුමාට වෙන ප්‍රශ්නක් තියෙනවා කාට හරි අහන්න. ඔබතුමා තවත් ආන්දෝලනයක් ඔබතුමාත් එක්ක මට කතා කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමාගේ ප්‍රශ්න යන්න. මම විශ්වාස කරේ මට මේ වෙලාවේදී චෝදනා ඕන පොයින්ටින් එල්ල වෙනවා. ඇයි මෙදා දවසේ පල්ලි වලත් කාටවත් දැනුවත් වෙන්නේ නැද්ද කියලා හිටපු ජනාධිපති දැන් වත්මන් නගමැතිවරයා දැනන් හිටියනවා. අයිද ඒ ගැන ඔබතුමාලා කවුරුත් කතා කරන්නේ වත්මන් නගමැතිවරයාගේ නමට හිටපු ජනාධිපති කියන විධායක අධ්‍යක්ෂලගේ ඇයි එතුමගෙන් අහන්නේ තිරිමල්ලි රංශ මහත්තයා උඩ තියලා මේ කතේ අරගෙන කිව්ව අගමැතිතුමාට ඇවිල්ලා තිබුණයි කියලා. ඒක අහන්නේ නැහැ. කොහොමවත් වෙන ප්‍රශ්න අහගෙන ඇයි අහවල්න්නේ බොහොම ඉතාවත්ම නින්දිත පහත් දේශපාලන පලිගැනීම් කරන ක්‍රමයක් ගැන පේන්න තියෙනවා. මම විශ්වාස කරනවා මම කිව්වා වගේ නැවත වතාවක් මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. කතෝලිකයන්ට ප්‍රශ්න තියෙනවා. මගේ ආත්මික පියා වෙන්නේ කාර්ඩිනල් උන්වහන්සේ නිසා මට එතනදී කනගාටුවක් නැහැ. මම උන්වහන්සේට මම මේ සභාවට කිව්වා සයිත් ප්‍රේමදාසමත් මහත්මයා ගිහිල්ලා හම්බුලා සියලු ප්‍රශ්න ගැන කතා කරා. මං කිව්වේ මගෙන් අහපු ප්‍රශ්න වලට මෙවැනි ප්‍රශ්නයක් මෙවැනි සිදුවීමක් සමාජ ජාලාවල නොයෙකුත් තැන්වල කතා බහ වෙනවා. ඒ නිසා ගරු මම සභාපතිතුමාගේ වෙන්නේ ඒවත් හොයලා බලන්න. සමහර කවුරු හරි DIG කෙනෙක් දැනගෙන ඉඳලා කවුරු හරි පල්ලියකට කියලාම නැද්ද? ඒවත් වෙලා නැද්ද? ඒ සම්බන්ධයෙන් ඉදිරි කාලෙදී එක එක ප්‍රකාශ ඉදිරිපත් වෙයි. ඉතින් මම වංකුවේ සියලු දේවල් හොයලා බලන්න කොහෙවත් යන විදිහකට මම අවංක වෙන්නේ කියලා පණිඩකරුට වෙඩි තිබිලා අඩුම ගානේ මම තමයි පළවෙනිට කොන්දක් කෙලින් තැන්කුවේ මේ ආණ්ඩුවකට වග කියන්න ඕනේ. මේ ආණ්ඩුවේ ඉන්න මේ රජය මේ සම්බන්ධයෙන් දැනුවත් වෙලා හිටිය කියලා. ඒක කීප කරුණේ මගේ තාත්තා කියලා මම නොකිය හිටිය කෙනෙක්. ඒ සම්බන්ධයෙන් සියලු දේ අද මම ඔප්පු කරලා පෙන්නුවා. ඒ වල දුරකථන අංක ටික තියෙනවා. අද මාධ්‍යර උන්නම් පොඩි ආතල් එකක් මේකෙන් අරගෙන ගහ ගන්නත් පුළුවන්. මම මේ සම්බන්ධයෙන් කලබල වෙන්නේ නැහැ. මම මගේ ගමනක් යනවා. මම ඒ වගේම මේක ඔප්පු කරලා
කොහොම හරි මගේ කාලය තුලදී ඒක පෙන්වන්නට මම කටයුතු කරනවා. දැන් ඔබතුමා කියන දේවල් අපේ වාර්තා කරන්න කරපුවම ඔබතුමා ඒ කියන්නේ මාධ්‍ය ආදර දෙනවා කියන්නේ. මම ඔබතුමාට ප්‍රශ්නයක් දුන්නා. ඔබතුමාගේ ආයතනය මොකද කියන්නේ? මම ටීවී දෙනවා. මට ප්‍රශ්නයක් නෑ. හරි එන්න මම ඔබතුමාත් එක්ක කතා කරන්න කැමති නෑ. නෑ මට ඔබතුමාගේ ප්‍රශ්නයක් නෑ. මට ඔබතුමාට උත්තර දෙන්න බැඳිලා නෑ මම. ඔබතුමා මට දැන් ඇයි ඔබතුමාගේ දිනිත් ජයවිරගේ වෙඩි කියලා මට ප්‍රශ්න අහන්නද? මම ඒක පිළිගන්න ජයතර බලන්න. ප්‍රධාන පූජාව තිබෙනේ කියලා ඔබතුමා ප්‍රශ්නයක් කරනකොලා ඒ සම්බන්ධයෙන් නෑ මම කිව්වේ ඒකට ඔව් මම ඒ පිළිගත්තා. මම ඇහුවා මෙහෙම දේ පොදුව සභාපතිතුමා මෙහෙම තියෙනවා. ඒ සම්බන්ධයෙන් හොල බලලා කටයුතු කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම තිබෙනේ. ඒ නිසා මට ඒතනදී ඒ නීතිඥතුමා Breaking.lk.